හිටිට හිටියේ අපි දෙන්නම විතරයි ලොකුද ලින්දට වැටුණු මිනිහා ලින් කටින්ම ගොඩ වෙන්න එපා අපි කොහොම හරි ආකාශ කාර්යාව මේ වැඩේට පටලවමු හරියට හරි නැත්තම් මුන් ඔක්කොම ළඟදීම අපේ බෙල්ල ඉර කරන එක මතක තියාගන්න ඒ වුණාට අපි දැන් මොකද කරන්නේ මේ වැඩේ කොහොමද කරන්නේ කපන්නනේ හිටපන්කෝ මම ඔබට දෙන්නා निधि मगे हिते अम्मा मे दसल हिते लोग खरदरे नोला मट देने දරුවන්ගේ හිතට එහෙම අම්මා තාත්තා ගැන හැඟීමක් දැනෙනවයි කියන එකත් වාසනාව. ඒත් එහෙමයි කියලා ඔයාගේ හිතට ලොකු බරක් දෙන්න මට බෑ පුතේ. මේ හැම දුකක්ම තනියෙන් විඳවපු අම්මා තවත් එහෙම විඳවන්න ඕනේ නෑ මගේ අම්මා. මට සුදු ගැන ලොකු බයක් දැනෙනවා පුතේ. අම්මා ඉතින් ඒක හැමදාම කිව්වනේ. ඒත් ඒ හැම දවස් වලටම වඩා මේ දවස් වෙනස් බිනර. ඇයි? ඔයා මේ හැම දේම මුලුවට අරගෙන කලබල නොවි වැඩ කරන්න ඕනි පුතේ. සුදුට සනීප වෙලා එයා අප්පච්චි ගැන මතක් කරනවයි කියන්නේ අපිට තව ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවමයි කියන එකයි බිනර. මගේ හිතට තවත් සැකයක් වද දෙනවා බිනර. ඒ මොකක්ද අම්මේ? ආකාශ මහත්තයා අපිට මේ උදව් කරන්නේ සුදු ගැන වෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙනද කියලා මට බයයි බිනර.
දැන් එතකොට ඒ කෙල්ල උඹට මල්ලෝටත් දෙනවා. ඒක වෙන්න නැන්දම්ම දැක්කද? දැකලා මොනවරි හිතුවද? උඹට එහෙම ශකයක් තියනවා. එමනේ? අනේ බම්මේ උඹේ ගේ ඉස්සරහන් යන වාරයක් වහරයක් පාසා සෙම පෙරපරා ඒ ගෙදරට යනකොට ආ ඒ කෙල්ලගේ අසනීපේ සනීප කරගන්න පුදුමාකාරයේ කැපකිරීමක් කරනකොට කොටින්ම කියනවා නම් අර මලවිකාරයා උඹ මරන්න පස්සෙන් පන්නද්දි උඹ සැලෙන්නේ නැතුව ඒ කෙල්ලට උදව් කරද්දි උඹ හිතන්නේ ඒ ගෙදර මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ කියලාද බබ්බු කියලාද ශනල් මේ මංගේ ගෑල්ලමට උදව් කරන්නේ ඇත්තට මේ ගමේ මිනිසුන් උදව් කරනවා බුවා बल्ले करे पूजे करे वेंडे थी මොනවද මහත්තයා මගෙන් දැනගන්න ඕනේ කියන්න මහත්තයා මට ඔහෙගෙන් උදව්වක් ඕනේ සීයිඩි මහත්තයා නොකරන උදව්වක් තියෙනවනේ සීවරම් මෑණියනි මල් ළඟ මේ පැටි ළඟ ඔය දවස කිව්ව නේද අර මලවි ඩොක්ටර් ආකාශර වෙඩි තියන තුවක්කුවක් ගෙනාවා කියලා එහෙම කිව්වද? අවෝ. දැයකට මොකද උනේ? මොනවා වෙන්නද මහත්තයෝ? වෙලාව ආවම මලවි කොල්ලා කොකා ගස්සන එක සිකුරුයි අලුත් දොස්තරයාට. අය දෙකක් නෑ. ඔයර හොඳටම විශ්වාස මලවි එහෙම කරයි කියලා. මොනවා අහනද මහත්තයෝ? මෙලහකටත් මලවි කොල්ලා දොස්තරයාට කොකා ගස්සලා. මේ අපේ डेविड डाय के मल विकार वाले नेता एक ही हुए एक ही हुए डेविड डाय या कोलवा के तू अब कहाँ गला ने ऐ मात्यो नहीं नहीं एक मग राजगार अवस्था है राजकारी अवस्था है।